අදාදා සිරස්තල් නාමල් කුමාරගේ බොරු සාධක සහ හමුදා පුහුණුවෙන් පලා යාම ගැන CIDෙන් විමර්ශන. බැඳුක්තර වංචාව ගැන සොයන බෝහාරික විගණනය වසර අවසානයට පෙර. සමස්ත පාඩුව තවමත් ගණන් බලා නැහැ. මහ බැංකුව කියයි. නමුත් එහෙම එකක් මේ මීටින් එකේ කිසිම අංකයක් සඳහන් වෙන්නේ නැහැ. පළාත් සභා ඡන්දය පවත්වන්න මැතිවරණ කොමිසම විකල්ප සොයයි. ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කිරීම පවතුනවා. ප්‍රවේශ සම්බන්ධ ඉතාලියේ රැකියා දෙන බුවාවෙන් ජනතාව රවටා මුදල් ගරන ජාවාරමක්. ශ්‍රී ලංකාවට 2020 ලෝක කුසලාන තරගාවලියේ දොර වැසේ සුදුසුකම් ලැබීමට කඩයිම. ස්ථල විනිල් මහත්තයා අපට දීපු ජාත්‍යන්තර මිල නිසා අපි ගොඩ ගියා මල්ලි. දැන් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රන් අය සඳහා නොමිලේ ජීවිත රක්ෂණයක් සමග LOLC රන් සමි රන් අය සේවාව. එක ශ්‍රේණිය සිට සපිල දක්වා අවසාන වාර විභාග 4 විශේෂ කලාප දැන් නිකුත් වී ඇත. අරගන්න කියවන්න දැනගන්න ජයගන්න 4. ඔබේ ළඟ ඉන්න RDB බැංකුව දෙපයින් නැගිටින ශ්‍රී ලාංකිකයන්ට. From other Verona. This is Other Verona Prime Time with Naomi Fernando and Shatara Alves. Live from Studio 24 in Colombo. Hi everyone. දකුණු ආසියාවේ විශාලතම සහ නවීනතම ප්‍රවෘත්ති මැදිරියේ සිට අදත් අප සූදානම් අද දින 6:55 ප්‍රධාන පුවත් විකාශය ඔබට ගෙනෙන්නට. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන සිදු කළ හෙළිදරව්වක් හේතුවෙන් පසුගිය දිනවල දේශපාලන ක්ෂේත්‍රයේ ආందోලනාත්මක තත්ත්වයක් නිර්මාණය වුණා. එම හෙළිදරව්ව සිදු කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර යුද හමුදා පුහුණුවෙන් පලා ගිය පුද්ගලයෙකු බව අද අධිකරණයේදී හෙළිදරව් වුණා. එසේම ඔහු යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ සේවයට බැඳීම සඳහා ව්‍යාජ අධ්‍යාපන සහතික ඉදිරිපත් කර ඇති බවත් හෙළිව තිබෙනවා. ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් නාමල් කුමාර සිදු කළ අනාවරණයකට අදාළව විභාග වන නඩුව අදත් කොටුව මහේශ්වරත් අධිකරණයේදී විභාගයට ගැනුණා. එහිදී හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයකට ඔහු සම්බන්ධ බවට පැහැදිලි සාක්ෂි මගින් අනාවරණය වීම නිසා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද කොටුව මහේශ්වරත් රංග දිසානායක මහතා හමුවේ ප්‍රකාශ කළා. එම ඝාතන සැලසුම් සිදු කළ යුතු ආකාරය අඩංගු තොරතුරු මුද්‍රා තැබූ ලියුම් කවරේක බහා නමල් කුමාර වෙත එවන බවට නාලකද සිල්වා මහතා කළ ප්‍රකාශයක්ද ඔවුන් අතර ඇති වූ දුරකථන සංවාදවලදී පැහැදිලිව පෙනෙන්නට තිබෙන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් පෙනී සිටි සහකාර පොලිස් අධිකාරී ඉන්දික ලොකුහෙට්ටිගේ මහතා එහිදී මහේස්ත්‍රාත්වරයාට පෙන්වා දුන්නා. එමෙන්ම එම සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කළ දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ යුද හමුදාවේ සේවයට බැඳී පුහුණුව ලැබූ අයෙකු බවත් ඔහු එම සේවයට බැඳීමේදී අදාළ ආයතනවලට ඉදිරිපත් කර ඇත්තේ ව්‍යාජ අධ්‍යාපන සහතික බවට තොරතුරු අනාවරණ වී ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට අද දැනුම් දෙනු ලැබුවා. එම දෙපාර්තමේන්තුව අධිකරණයට වැඩි දුරටත් දැනුම් දී ඇත්තේ නාමල් කුමාර 2002 වසරේ පැවැත් වූ සාමාන්‍ය පෙළ විභාගයේදී අධිසමාන දෙකක් සහ සමාන තුනක් සහිතව විෂයන් 10ම සමත් වූ බවට යුද හමුදාවට සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඉදිරිපත් කළ අධ්‍යාපන සහතික අනුව පෙනී ගොස් තිබුණත් ඒවා සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ ඔහු සාමාන්‍ය පෙළ විභාගයේ සමත් වී ඇත්තේ විෂයන් 3ක් පමණක් බවයි. එලෙස ව්‍යාජ අධ්‍යාපන සහතික ගුවන් හමුදාවට සහ යුද හමුදාවට ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවෙන් සහ යුද හමුදාවෙන් පැන යාම සම්බන්ධයෙන් නාමල් කුමාරට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම දෙපාර්තමේන්තුව පියවර ගන්නා බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. නාමල් කුමාරගේ දුරකථනයේ මකා දමා තිබූ සංවාද අතරින් හොංකොංග් රාජ්‍යයෙන් ප්‍රතිඋත්පාදනය කිරීමේදී ක්‍රියාත්මක දුරකථන සංවාද 427ක් වීඩියෝ දර්ශන 26ක් සහ ඡායාරූප 4321ක් පටිගත වී ඇති බව අනාවරණ වී ඇති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙහිදී පෙන්වා දුන්නා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අදාළ දුරකථන සංවාද අතරින් ප්‍රධාන කොට විනාඩි 60ක කොටස් ඇතුළත් CD පට තුනක් රජයේ රස පරීක්ෂකවරයා වෙත ඉදිරිපත් කර එම දුරකථන සංවාදවල ඇත්තේ නාමල් කුමාරගේ කටහඬ සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වාගේ කටහඬ දැයි සනාථ කර ගැනීම සඳහා අද දිනේදී අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර අධිකරණය ඒ සඳහා අවසර ලබා දෙනු ලැබුවා.
මේ අතර දෙවැනි සැකකාර නාලකද සිල්වා මහතාට අධිකරණයෙන් යළි ඇපඉල්ලා සිටි අතර එම ඇපඉල්ලීම සම්බන්ධයෙන් ලිඛිත දේශන සතියක කාලයක් ඇතුළත ගොනු කරන ලෙසට විත්තිය නීතිඥවරයාට නියෝග කළ මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ජනාධිපතිවරයා ගහතර කුමන්ත්‍රණයට අදාළව අත්අඩංගුවට ගත් ඉන්දිය ජාතිකයා සහ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා මහතා ලබන 16 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා. The big story. Sindaliba Shakasar Dayaka Balen Chandi Panda. Prima Prima. Infa Group A Plus. Advitiya Fortum Pattern. Naomi Janadhipati Ghatana Kumantraneya Saha පසුගිය කාලේ වඩාත්ම අවධානයට ලක් වෙච්ච තවත් සිදුවීමක් වෙන්නේ කෝප් කමිටු වාර්තාව සහ බැඳුම් කර සිදුවීම. කෙසේ නමුත් මේ කෝප් කමිටු වාර්තාවෙන් සහ විගණකාධිපති වාර්තාවලින් මහබැංකුව බැඳුම් කර වංචාවේ ඍජු අලාභය පිළිබඳ තොරතුරු අනාවරණය වුවත් එයින් සිදු වූ සමස්ත අලාභය පිළිබඳව ගණනය කිරීමක් සිදුව තිබුණේ නැහැ. එම බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් සමස්ත කරුණු තහවුරු කරන වහාරික විගණනය මේ වසර අවසන් වීමට පෙර නිමා කළ හැකිවනු ඇති බවයි ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රදීත් කුමාරස්වාමි මහතා පවසන්නේ. බැඳුම් කර නිකුත් සම්බන්ධයෙන් ව්‍යවහාරික විගණනය ෆොරෙන්සික් ඔඩිට් එක ප්‍රමාද වීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගෙන් චෝදනාවක් එල්ල වුණා. මේ ප්‍රමාද සිදු වුණේ මහ බැංකුව පැත්තෙන්ද? අත්‍ය වශයෙන්ම මේ ප්‍රමාද වුණේ නැහැ. Each of the forensic audit audits is expected to take a different length of time. Some 1 or 2 are for 3 months, and I think the longest one is about 9 months. So if things go according to schedule, everything should be completed by the end of this year. Did the president ask you all about the progress, or didn't you all inform president about the process? He had a meeting at which he, you know, was told about the process, but also about maybe 3-4 months ago we sent him a... So he knew the process and the reasons for delay before sacking the government? No, I don't think he sacked the government on this. that's one of the reasons he was mentioned. I don't think so. We have sent a report to the presidential secretariat on the 26th of October, which is essentially just a progress report as to what actions we have taken on each of them. That was on the 26th of October. The day President sacked the government? That's right. That's right. So, is it after the sacking or before the sacking? That I suspect it was probably after. ඒ ප්‍රකාශය මමත් දැක්කේ ප්‍රකාශ වුණා. එතෙන්දී කිසිම වෙලාවක සඳහනක් වුණේ නැහැ කිසිම මහපිරිනිලධාරියෙක්ගෙන් මෙන්න මේකයි එමක කියන්න බෑ. මොකද ෆොරෙන්සික් ඔඩිට් එක කරන හේතුවම මේ මොකද්ද එහෙම එකක් වෙලා තියෙනවද? වෙලා තියෙනවා නම් මොකද්ද පාඩුව කියන හොයාගන්නේ. ඒතොර ඒක දන්නේ නැතුව මුලින් ගන්න කියන එක කවුරුත් කිව්වෙත් නැහැ. මම ඒක පැහැදිලිව ප්‍රකාශ කරන්න පුළුවන්. එහෙම එකක් මම දැක්කොයි ප්‍රවෘත්ති මාධ්‍යවල එහෙම ප්‍රකාශ කරනවා. නමුත් එහෙම දෙයක් මම සභාවගෙන නිසා මට වකිමින් කියන්න පුළුවන්. කිසිම මුදලක් මෙච්චර එකක් පාඩක් වුණා මීට කලින් කියන කතාව අපි මේ මහ බැංකුව විසින් මෙතෙක් හොක් එහෙම කියලාත් නැහැ. හොයාගෙනත් නැහැ. මහබැංකු බැඳුම් කර සිදුවීමේ සමස්ත අලාභය තාමත් ගණනය කර නොමැති මොහොතක මහබැංකු බැඳුම් කර වංචාව සම්බන්ධයෙන් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ මහබැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයා මැදිහත් විය යුතු බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. මං දැක්කා ජාතිවාදී කණ්ඩායම් කියනවා මේ පෙබරවාරි මාස 4 වෙනිදාට කලින් මේ ව්‍යවස්ථාවක් ගෙනවලු පාර්ලිමේන්තුවේ. රනිල් වික්‍රමසිංහගේ හරි සුමන්දිරන්ගෙන් හරි එහෙම මහින්ද රාජපක්ෂගේ හරි එහෙම අපේ හරි ඔළුවේ හැදෙන හිතළු වලට ව්‍යවස්ථා සම්පාදනය කරන්න බෑ අපිට. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ක්‍රියාදාමයක් තියා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්වත් නැහැ. මේ තියෙන පාර්ලිමේන්තුවේ ඕගොල්ලෝ හිතනවා මේ ව්‍යවස්ථාව සම්මත කරන්න පුළුවන් කියලා. මේ තියෙන එකට මේ කැඳ හැලියක් බවට පත්ලා තියෙන පාර්ලිමේන්තුවට. මහ බැංකුව ගැටලුව අන්න ඊයේ දෙන්නේ අපදීලා එළියට එනවා. හිතේ දෙන්නයි දෙන්නක් එළියේ. ගනුදෙනුට අවුරුදු 4යි, කෝප් වාර්තාවට අවුරුදු 2.5යි, ජනාධිපතිවරයාගේ වාර්තාවට අවුරුද්දයි. හැබැයි මොකද වෙලා තියෙන්නේ? තාමත් නඩුවක් ගොනු කරලා නැහැ. මේ දෙන්නාම නඩුවක් නිසා නෙවෙයි ඇතුලේ හිටියේ. පරීක්ෂණ කටයුතු කර ගැනීම සඳහා තමයි රිමාන්ඩ් බාරේ. හැබැයි මහේස්ත්‍රාත් අධිකාරී මහේස්ත්‍රාත්වරයට ඔප්පු වෙ හේතු යමින් තිබෙනවා. පරීක්ෂණ කටයුතු වාර්තා කරනවායි කියලා එහෙම කිසිදු වාර්තාවක් ඇති වෙන්නේ නැති බව. එහෙනම් ඇයි නිගමනය කරනවා? පරීක්ෂණය සිදු නොවි තියාගන්නේ මොකටද? ඒ කියන අර්ජුන මහේන්ද්‍රන් අල්ලා ගන්න කාලයක් ගැනවත් අදහසක් නැතුව කොහොමද තියාගන්නේ?
මේ කොමිෂන් සභාව ඇතුළේ ඇති තරමට මේක සාකච්ඡා වෙමින්ද සාක්ෂි කැඳවලා තිබෙනවා වාර්තා කැඳවලා තිබෙනවා ලිපි ලේඛන එක්රස් කරලා තිබෙනවා මේ ඔක්කොම එකතු කරලා නඩුවක් දාගෙන පෙරවිලා තිබෙනවා තමන්ගේ අතිජාත මිත්‍රයන් සහ ගෝලයන් බේරා ගැනීම සඳහා මෙහෙම දියත් කරලා තිබෙනවා හැබැයි අර්ජුන මහේන්ද්‍රන් හරියට නේද වාර්තාවේ එළියට එනකොට පන්නන්න රන් විකුණු සමත් වුණා ඊළඟ ඊළඟ වාක්‍ය කියන රටට වාක්‍ය කියන මහ බැංකුව බාරව හිටපු අමතිවරයා ඔහු තමයි රනිල් වික්‍රමසිංහ දැන් මේ පලිහේනයි ඇලෝ සිසුයි හැම ගහන්න කතා කරන එක අපි වෙන ප්‍රශ්නයක් මේ ප්‍රධාන ප්‍රශ්න චූදිතය අර්ජුන මහේන්ද්‍රන් සහ රනිල් වික්‍රමසිංහව කිසිදු අධිකරණයකට ගෙන යන්න සමත් වෙලා නැහැ. ජනාධිපතිවරයා යටතේ තමයි මේ වන විට සාමය හා නීතිය පවරාගෙන තිබෙන්නේ. ඌ යටතේ මොවුන් අර විදියටම ආරක්ෂා කරලා හොඳට සුරක්ෂිතව තබා ගන්නවා කියන එක දුපුතුමාගේ සඳහන් කරන්නේ. මම එකයි කියන්නේ. බැඳුම් කර කොමිෂන් සභා වාර්තාව සියලු දේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න. ඇයි හංගගන්නේ? ඒ නිසා මේ වංචා දූෂණ අඩපණමින් පිළිබඳ ජනාධිපතිතුමා මුළුමනින්ම කියනවා. මොකද විශේෂයෙන්ම මේ ගනුදෙනුට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධයි. ඒ අග්‍රාමාත්‍යවරයාගේ මේක පිළිබඳ සාධනීය පරීක්ෂණ බලාපොරොත්තු වෙන්න එපා. හොරාගේ මොකටද අපි හොරකම් පිළිබඳ පරීක්ෂණ බලාපොරොත්තු වෙන්නේ? අග්‍රාමාත්‍යවරයා දඬුවම් ලබා දීම සඳහා අවශ්‍ය ක්‍රියාදාමයට අවතීන වෙන්න කියලා අපි කල්පනා කරනවා. මුස්ලිම් කොංග්‍රසියේ ඉන්න එකම මන්ත්‍රීවරයා. ඔහුව අරගෙන අන්න ඊට පස්සේ අපි ජාතික රජයක් වෙනවා. ඊට පස්සේ 45 කරේ යන්න පුළුවන්ද කියලා හොයන්නේ. රනිල් වික්‍රමසිංහටත් කියන්නේ ඔයා විවස්ථාවේ හිල් හොයන්න යන්න එපා. කුජීත වීති වෙන ඔබගේ දේශපාලන තවත් නේද අන්ත කුජීත වෙලා තමයි කියලා වරෙන්නේ. මේ අතර අග්‍රාමාත්‍යවරයා පවසන්නේ රටක ආර්ථික කළමනාකරණය පහසු කටයුත්තක් නොවන බවයි. පසුගිය දින 51 තුළ ආර්ථිකයට සිදුවූ බලපෑම හොඳින් දක්නට ලැබුණු බවත් තමන් එය යළි ගොඩනැගීම මේ වන විට ආරම්භ කර ඇති බවත් ඔහු පවසනවා. බත්තරමුල්ල වෝටර්සේජ් හෝටලේ ඉදිකෙරුණු ඕකිඩ්මා ලංගනේ විවෘත කිරීම ඊයේ පස්වරුවේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. එම අවස්ථාවට මැති ඇමතිවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. චම්පික රණවක ඇමතිතුමාට අපි එදා විශාල වැඩකටයුත්තක් දුන්නා. කොළඹ මහනගරයක් බවට පත් කරන්න. ඉන්දියන් සාගරය මැද තියෙන විශාලම නගරය බවට පත් කරන්න. ඒ වැඩකටයුතු ආරම්භ කළා සැලසුම් කළා තියෙන්නේ. මේ සියල්ලම මේ අවුරුදු දෙක තුනේ දැක්කේ නැහැ. ඒ දැන් අපිට පේනවා සැහැල්ලු දුම්රිය පටන් ගන්නවා. කැලණිය අලුත් පාලමකින් අපේ කාතකින් වරායද්‍යාට යනවා. අනිත් පැත්තේ මේ රාජගිරියට එනවා. අලුත් වැඩසටහන් ගමනාවක් වරාය නගරේ හදාගෙන යනවා. අපි බලාපොරොත්තුනේ නොවැම්බර් මාසේ ඉඳන් විශාල වැඩසටහනක් ගේන්න. ඒ කරා නම් අද ලංකාවේ කාමර ඔක්කොම ඉන්නේ සංචාරකයෝ. අපේ මිනිස්සු අපිට බයින්න යනවා කාමර ගන්න බැන. අවාසනාවකට එදා ඇතුණ අර්බුදේ නිසා මේක සම්පූර්ණයෙන්ම කඩාවැටුණා. එහෙම සිදුණා. අපි දැන් මේක ආරම්භ කරන්න යලි ක්‍රියා කරනවා කියලා මම කියන්න කැමතියි. 2018 අගෝස්තු සැප්තැම්බර් වෙන විට අපේ විදේශ සංචිතය ඩොලර් බිලියන 8කට පමණ තිබුණා. දවස් 51කින් මේ මුදල් ඔක්කොම අපෙන් අත් වෙලා ගියා. ආණ්ඩුව කලබල වෙලා රුපියල ආරක්ෂා කරන්න තවත් මුදල් වියදම් කළා. මේකේ ඇත්ත වශයෙන්ම රුපියලේ වටිනාකම තවත් අඩු වුණා. ඉස්සෙල්ලා රුපියලේ ස්ථාවරභාවය ඇති කරගන්න ඕනේ. ඒ එක්කම අයවැයක් ඉදිරිපත් කරා. ආර්ථික කළමනාකරණත්වය ලේසි පහසු එකක් නෙමෙයි. හැම එක්කෙනාටම කරන්න පුළුවන් එකක් නෙමෙයි. අපි දැකලා තියෙනවා දැන් දවස් 51 වෙලා තියෙන හානිය. නිල කාලයේ අවසන් වී ඇති පළාත් සභාවලට අදාළ මැතිවරණ නියමිත පරිදි පැවැත්වීම සඳහා ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග කෙරෙහි ජාතික මැතිවරණ කොමිසමේ අවධානය මේ වන විට යොමු තිබෙනවා. ඒ ගැන විශ්ලේෂණාත්මක සටහනක් ගෙනීමට අනෝජ් ප්‍රගති කරුණාරත්න සූදානම්. ඔව් චතුර සහනාවේ ඔබ කිව්වා වගේ මේ වෙනකොට පළාත් සභා මැතිවරණය පිළිබඳව හැමෝගෙම අවධානය යොමු වෙලා තිබෙනවා. පළාත් සභා 9-6කම නිල කාලය මේ වෙනකොට අවසන් වෙලා තිබුණත් තවමත් මේ පළාත් සභාවල මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් අරගෙන නැහැ. සබරගම පළාත් සභාව, නැගෙනහිර පළාත් සභාව, උතුරු මැද පළාත් සභාව, මධ්‍යම පළාත් සභාව සහ වයඹ පළාත් සභාවල වගේම උතුරු පළාත් සභාවල නිල කාලය තමයි මේ විදිහට මේ වෙන විටත් අවසන් වෙලා තියෙන්නේ. එයින් සබරගම පළාත් සභාවේ නිල කාලය අවසන් වෙලා මේ වෙනකොට වසරකුත් මාස 3ක කාලයක් ගත වෙලා තිබෙනවා. මේ අතරේ එළමෙන අප්‍රේල් මාසයේදී දකුණු පළාත් සභාවෙත් බස්නාහිර පළාත් සභාවෙත් එවැගේම ඔක්තෝබර් මාසයේදී ඌව පළාත් සභාවෙත් නිල කාලය අවසන් වෙනවා. මෙවන් තත්ත්වයක් පැවතුනත් පළාත් සභා මැතිවරණයේ පැවැත්වීමට නොහැකි වී ඇත්තේ පැවති සමානුපාතික ක්‍රමයේ වෙනුවට මිශ්‍ර සමානුපාතික ක්‍රමයට පළාත් සභා ඡන්දය පැවැත්වීම සඳහා 2017 අංක 17 පනතින් ගෙන ආ යෝජනාව පාර්ලිමේන්තුවෙන් සම්මත නොවීම නිසායි. එය සමාලෝචන කමිටුවක් හමුවට යොමු කර තිබුණත් මෙතෙක් සමාලෝචනයට ලක්ව නොතිබීම නිසා ඉදිරි කටයුතු ඇනහිට තිබෙනවා. දැන් සිද්ධ වුණේ සමාලෝචනයක් කරලා නැහැ. ඒකින්ද ප්‍රශ්නයක් තියෙනවා. ගරු ජනාධිපතිතුමාට පුළුවන්ද අර පාර්ලිමේන්තුව අනුමත නොකරපු වාර්තාව ගැසට් කරන්න? එහෙම නැත්නම් සමාලෝචනයක් නැති නිසා මොකුත් කරන්න බැරිද? කොමිෂන් සභාවේ අදහස නම්
අර පැරණි වාර්තාව ගැසට් කරන්න පුළුවන්ද බැරිද කියන එක වුණත් බරපතල ලෙසම පාර්ලිමේන්තුව සාකච්ඡා කරලා විසඳ ගන්න ඕන ප්‍රශ්නයක්. දැන් නම් අපිට වෙනවා මාර්තු 26 කට තියන්න බෑ කියලා. මොකද අලුත් පණතක් ගෙන આવොත් ඒකට සති 3ක් විතර යන නිසා. ඉතින් ඡන්ද 9ම පළාත්වල එකට තියනවා කියන එක මේ 2019 ඉවර වෙනකන් ඡන්දය අදිනවයි කියන එකයි. අපි හිතන්නේ එකට තියන්න ඕන නම් කරන්න ඕනේ ඒවත් විසිරුවලා මේවත් එක්ක අරගෙන මාර්තු මාසෙම තියන්න ඕන එකයි. එහෙත් වගකිවයුත්තන් එම පියවර නොගතහොත් පළාත් සභා මැතිවරණයේ කැඳවීම වෙනුවෙන් ගත හැකි වෙනත් ක්‍රියාමාර්ග මොනවාද? නැගිනීර පළාතේ, උතුරු මැද පළාතේ, සබරගමුව පළාතේ මහ ජනතාවට, දේශපාලනඥයන්ට ඔවුන්ට මේ පිළිබඳව වගකිවයුත්තේ කවුරුන්ද කියන පිළිබඳව නඩුවක් පවරන්න තිබුණා. හැබැයි අපි ඒකෙන් අදහස් වෙන්නේ මැතිවරණ කමිෂන් සභාවට ජනතා පරමාධිපත්‍ය කියන එක නැති වෙන වෙලාවේදී අහක බලාගෙන ඉන්න පුළුවන් කියලා. අපිත් ඒ සම්බන්ධයෙන් ගන්න පුළුවන් වෙනත් ක්‍රියාමාර්ග පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් පවතිනවා. කොළඹ හුණුපිටිය ගංගාරාම අධිපති පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන්ට සෙත්පතා ඊයේ එම විහාරස්ථානයේ පැවති ආශිර්වාද පූජාවකදී මෙරට ප්‍රධාන පෙළේ දේශපාලන චරිත තුනක් මුණ ගැසුණා. ඒ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක අමාත්‍ය සජිත් ප්‍රේමදාස යන මහත්වරුන්. කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ඊයේ රාත්‍රියේ මෙම ආශිර්වාද පූජාව පැවැත්තුණා. එම පූජාව පැවැත්වුණේ සෑම වසරකම දෙසැම්බර් 31 වනදා සිට ජනවාරි 1 වනදා දක්වා ගංගාරාම විහාරස්ථානයේ සාම්ප්‍රදායානුකූලව පැවැත්වෙන ආගමික වැඩසටහනට සමගාමීව රෝගාතුරව වැඩවෙසෙන පූජ්‍ය ගලබොඩ ඥානිස්සර හිමියන්ට සෙත් පතමි. එම අවස්ථාවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියා. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ කිරින්දේ අස්සජී ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කරනු ලැබුවා. ආගමික වැඩසටහනින් අනතුරුව විපක්ෂ නායකවරයා මාධ්‍ය වෙත අදහස් පළ කළා. මේ වසර ඇත්ත වශයෙන්ම මේ දේ මැතිවරණ වසරක්. අපි බලාපොරොත්තු වෙනවා පාර්ලිමේන්තු මැතිවරණයක්, පළාත් සභා මැතිවරණයක්, ජනාධිපති මැතිවරණයක්. මේ වසර ඇත්ත වශයෙන්ම දේශපාලන මේ මැතිවරණ වර්ෂයක් වශයෙන් තමයි අපි හඳුන්වන්නේ. නෑ, වෙලාවට තමයි ජනාධිපතිවරණය එන්නේ. කල් තියෙනවනේ. ඉතින් ඉස්සෙල්ලා පාර්ලිමේන්තු මැතිවරණයක් ගන්න ඕනේ. මේ නව වසර සුබ වෙනවා නම් ඒ කියන්නේ මැතිවරණයකට ගිහිල්ලා අලුත් පාණ්ඩුවක් පිටවන්න ඕන. අපි ඔක්කොම පක්ෂවල ජනතාවගේ එක්ක ඉන්නකන් ජනතා පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඒක නැති වෙන්නේ නැහැ නේ. මම යාවජීව අනුශාසකවරයෙක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ. ඉතින් ඒකින්ද ඒක නැති වෙන්නේ නැහැ. අද දවසේ වැදගත්ම සිදුවීම් වුණේ නව වසරේ පළමු කැබිනට් මණ්ඩල රැස්වීමයි. පසුගිය මාසයේදී පාර්ලිමේන්තුවේ සම්මත වූ අතුරු සම්මත ගිණුමට අදාළව ප්‍රතිපාදන වෙන් කිරීමට සහ ගම්පෙරළිය වැඩසටහන යළි සක්‍රිය කිරීමට එහිදී තීරණය කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ කැබිනට් පත්‍රිකා තමයි අද වැඩි වශයෙන් තිබුණේ. අද තියුණු කැබිනට් පත්‍රිකා සියල්ලට මනමැතිය ලැබුණා. මම හිතනවා පෙබරවාරි අන්තිම වෙනකොට අපිට පාර්ලිමේන්තුවට ආයේ ඉදිරිපත් කරලා අපිට ඒක අනුමත කරගන්න පුළුවන්. විශේෂයෙන්ම අපි ඉදිරිපත් කරපු අතුරු සම්මත ගිණුම පිළිබඳව ප්‍රතිපාදන සකස් කිරීම පළවෙනි මාස 4ට, ඒ වගේම ගම්පෙරළිය නැවත ආරම්භ කිරීම සඳහා නිර්දේශ කර ගැනීම සඳහා සහ තවත් කැබිනට් පත්‍රිකා කීපයක් තිබුණා පත්වීම අරහෙමේ පිළිබඳව ඉර වෙච්ච වැඩ ඔක්කොම අද නැවත ක්‍රියාත්මක කිරීම සඳහා තීන්දුව తీරන කීපයක් ගත්තා. මිෂන් දෙදීන් සම්බන්ධ මොනවා හරි අර්ධ දෙයක් තියෙනවද? නෑ, එහෙම ප්‍රශ්නයක් නෑ.
එම ගැටලුවක් නෑ. අද බොහොම සුහදව කැබිනට් රැස්වීම පැවැත්වුවා. පසුවල මන්ත්‍රී කීපෙන් ස්වාධීන වෙන්නේ නැහැ. එහෙම දෙයක් මත ඔබතුමාට බහුතරය සම්බන්ධ ප්‍රශ්නයක් වෙනවා නේද? අපි දන්න තරමට එහෙම නිල වශයෙන් එහෙම ප්‍රශ්නයක් නෑ අපේ පක්ෂය තුල. මේ අතර ඉක්ුත් නොවැම්බර් මාසයේ ඇති වූ දේශපාලන අර්බුදයේ හමුවේ මන්ත්‍රීවරුන් මුදලට ගැනීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ට්‍රාන්ස්පරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ කළ පැමිණිල්ලට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගෙන් අලස්සො දූෂණ චෝදනා විමර්ශන කොමිසම ආද ප්‍රකාශයක් ලබා ගත්තා. ඔබතුමාට සේවය කරන්න කැබිනට් අමාත්‍යවරයා අවශ්‍යයි. මගේ දිස්ත්‍රික්කයේ ජනතාවගේ හඬ නියෝජනය කරන්න කැබිනට් එකට කියන්නේ ආණ්ඩුවේකට කැබිනට් එකට අපේ නියෝජනයක් නෑ මගේ දිස්ත්‍රික්කයේ. ඒ නිසා මගේ දිස්ත්‍රික්කයේ නියෝජනයක් තිබිය යුතුයි. දැන් මින් ඉදිරියට ඔබතුමාගේ දේශපාලනය කැබිනට් අමාත්‍යක් ලැබෙන තෙක් සටනක් ගෙන යාමද? එතන පොඩි ටෙක්නිකල් ප්‍රොබ්ලම්ස් ඔක ඇතුළේ තියෙන ඒ ගැටලුව ටික निराකරණය වෙනවත් එක්කලා මට ඒ අවස්ථාව උදා වෙනවා. දැන් මේ නොලැබීමට හේතුව ජනාධිපතිතුමාගේ අකමැත්ත කියලාත් ප්‍රකාශ වුණා. එහෙම දෙයක් තිබ්බද? කවුරු අකමැති වුණත් කවුරු කැමති වුණත් මේ ගැටලුව निराකරණය වුණ වහාම ඒ தত্ত্বය ලැබෙයි. කැබිනට් මණ්ඩලයේ අමතිවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට උතුමා ඉල්ලා සිටිනවද? තාම තීරණයක් අරගෙන නැහැ කියන. උසස් පෙළ විභාගයේ පෞද්ගලික අයදුම් කරුවෙකුගේ ප්‍රතිඵල සියලු අපේක්ෂකයන්ගේ අවසන් ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් කිරීම පිළිගත නොහැකි බවට බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශය තමන් හෙළා දකින බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්කාරියව සම්මතව පවසනවා. කෙසේ වෙතත් බන්දුල ගුණවර්ධන මන්ත්‍රීවරයා අදත් මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේ නිදහස් අධ්‍යාපනය පෞද්ගලීකරණය කිරීමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වන බවයි. මේ දරුවෝ පාසල් වලට ඇතුල් වෙච්ච දවසේ ඉඳන් අධ්‍යාපන අමාත්‍යාංශයේ පාලනය යටත් තමයි අකණ්ඩව පළමු ශ්‍රේණියේ සිට ඉගෙනුම ලබා දෙන්නේ. ඉතින් එතෙන්දී විවිධ කොන්දේසි දානවා අපි දරුවන්. උදාහරණයක් වශයෙන් අපසු උසස් පෙළ විභාගයට 80%ක් පාසලට පැමුණුන් නැත්නම් ඒ දරුවට උසස් පෙළ විභාගයට වාඩි වෙන්න බෑ. මේ නීති රීති පද්ධති යටතේ තමයි ලක්ෂ සංඛ්‍යාත ලංකාවේ දරුවෝ මේ එක ප්‍රතිපත්තියකට කටයුතු කරන්නේ. පාසල් සාධක දර්ශක මෙහෙම සකස් කරනවා. එතකොට මේ පාසල් දර්ශක වලට මෙතෙක් ඇතුළත් වෙන්නේ මං කලින් සඳහන් කර රජයේ පාසල් සහ රජයේ අනුමත පුද්ගලික පාසල් පමණයි. පළවෙනි වතාවට තමයි ජාත්‍යන්තර පාසලක ප්‍රතිඵල මේ රජයේ පාසල් වල ප්‍රතිඵලත් එක්ක ඒකාබද්ධ කරලා විශ්ලේෂණයක් කරලා තියෙන්නේ. ඒක රටේ පැවතුන නිදාස අධ්‍යාපන ප්‍රතිපත්තියට පටහැනි. නැත්නම් මේ ප්‍රතිඵලය ලබන දරුවා ගැනවත් මේ ප්‍රතිඵලය ලබා දුන්නයි කියන ජාත්‍යන්තර පාසල ගැනවත් අපිට ඇති ප්‍රශ්නයක් නැහැ. එය අධ්‍යාපනයේ පුද්ගලීකරණය කිරීම සඳහා වෙන කුමන්ත්‍රණයක් ලෙස තමයි මම දකින්නේ. සංපාන පළවෙනියා කියන දේ ලබා දීම පුතුමා මේ නිදාස අධ්‍යාපනයේ පහර ගැසීමක් හැටියට විවේචනය කිරීම සාධාරණයි. අන්තිම සාධාරණයි. මොකද හේතුව ලංකාවේ අධ්‍යාපන ප්‍රතිපත්ති හැදෙන්නේ නීතියකට අනුව. මේ නීතිය තියෙන එකට පරිබාහිර දෙයක් කරන්න අපිට එකඟ වෙන්න බැහැනේ. ඔබතුමාටවත් මටවත් ඒක තීරණය කරන්න බෑ. ඕනේ දරුවෙක් දක්ෂ දරුවෙක් හදන්න කියලා ඉඩ දෙනවා කියන ප්‍රතිපත්ති තීන්දුව රටේ ජනතාව ගන්නවා නම් අපි ඔක්කොමලට ගරාජ් එකක් හරි ඕනේ තැනක ඉස්කෝලයක් පටන් ගත්ත කවුරු හරි ගුරුවරු දැම්ම රජයේ පාසල් අධ්‍යාපන පීඨ කවුරුත් ඕනේ කියනවා ගුවන් ලෙවල් විභාගයට හරි දක්ෂ ළමයා පාස් වෙන්න කියලා දුන්නා. එහෙම ප්‍රතිපත්තිය රටේ හදා ගන්නවා නම් ඒක ජාතික වශයෙන් සංවාදයට ලක් වෙන්න ඕන. පාලිත කියනවා 5 star හෝටල් වලින්ද සරත් පොන්සිකා 11ට නැගිටලා ඉන්නේ කියලා නිදාගෙන ඉඳලා. එතකොට සරත් පොන්සිකා කියනවා අලි හොදනවලු පින්නවලට ගිහිල්ලා පාලිස සෙවරක් පෙරුම. ඉතින් මේගොල්ලෝ මෙව තමයි කරලා තියෙන්නේ. අද වෙනකොට අපේ රජරට ප්‍රදේශය ඇතුළු වනාලින්ගෙන් සාලු වදුරක් ඇවිල්ලා තිනවා අපේ රටේ ගෝජනතාවට. අද මිනිස්සු මරනවා. ඒ වගේම කොයිපලවල් පාලු කරනවා. ගෙවල් කඩනවා. මේවට කිසිම විසඳුමක් දීලා නැහැ. ඇත්තෙත් නැහැ. ඒ නිසා මේ අද එස්සත් ජාතික පක්ෂය දිහා බලමු. මේක නිකන් තනි කරම පිසංකොටුවක් වෙලා තියෙන්නේ. නයෝමි ළඟින්ම හිටපු අය තරහ වුණාම ගොඩක් දේවල් තියෙනවා එළියට එන. මොකද හොඳටම ඒගොල්ලෝ තමයි දන්නේ ඒගොල්ලන්ගේ අඩුපාඩු. ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේක මහත්මයා ඊයේ සිදු කළ ප්‍රකාශය නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරක් පෙරුම මහතා අදත් ප්‍රතිචාර දක්වුවා. ඔහු එහිදී කියා සිටියේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සරත් ෆොන්සේක මහතාට ෆීල්ඩ් මාෂල් තනතුර ලබා දීම වරදක් බවයි. අහිංසක ගමක ඉස්කෝලේ ළමයි ටික තමයි සීමරන් දුන්නා. ඒක ඇත්ත. හැබැයි මම මගේ දරුවන්ගේ මගුල් ගෙවල් වලට හමුදාවේ ග්‍රවුන්ඩ් එක ඒසි කරන්න ගිහිල්ලා ඒ ඒසි පාන් 54 පුච්චකට මිනිහෙක් නේ මම. ආමියගේ සල්ලි මම පුච්ච දාපු මිනිහෙක් නේ මම. පොන්සේකායි මමයි ගියා. අපි හැමදාම යනවා දිස්ත්‍රික්කේ පස් දොළට. පොන්සේක හරියටම ත්‍රිකුරාද හවස යන්නේ රෑ යන්නේ පන් ගන්න. කියලා ප්‍රයිස් ටා හොල්ලේ නවතිනවා. මම හිතුවා මේ 9 8 ඉඳන් රෑ කාලා මු 11 නම් බුදිය ගන්නවා කියලා. යකෝ උදේ ටී එකක් බීලා 7 කෑම එකක් කාලා එළියට 11ට.
අපි නපුසකය බලාගෙන ඉන්නුනේ. මම එක්ලස් 10000 චන්දගත් මිනිස්සෙ මම. චන්ද 2000 ගත්තුවේ කාටකම් මම නපුසකයක බලාගෙන එතන වාඩි වෙලා. මට එහෙම බලාගෙන ඉන්න අපේ චන්ද දෙමිනිස්සුගේ ආත්මාර්ථයක් තියෙනවා. තව කියලා දුන්නා මට නොමේෂන් දෙන්නේ නැහැ කියලා. යකෝ රනිල් වික්‍රමසිංහ මහත්තයා තීරණ කරලා නොමේෂන් දෙන්නේ චන්ද 2000 ගත්තුවේ කාටද 1,000 චන්ද ගත්තුවේ කාටද කියලා. ඒකයි පොන්සේකට තීරණ කරන්න බෑ ඒක. ආයි කියලා දුන්නා මේ අගමැතිවරයා ස්තුතිවත් වෙනවා කියලා මහා වනජීවී යෝජනාවට අයින් කරාට. හැබැයි නගමැතිතුමා එහෙම හිතලා කරා නම් අගමැතිතුමා මේ වනජීවීකේ තියෙන පස්සෙට අලි මිනිස් ගැනුඹට රටේ ජනතාවට උත්තර දෙන්න ඕනේ. පොන්සේකමේ නීත්‍යා සාමයේ ඉල්ල ඉඳලා ඒක නොදුටින්න වනජීවීක දුන්නාම වනජීවී සල්ලිඩික් කකා විනාශ කරන මිනිස්සෙක් වචරු මගුලක් නැහැ පොන්සේක ඕක ඇතුලේ පොන්සේක සිකුරාදාන ගිහිල්ලා ආයි සවුන්දර කොළඹට බිල ගියද කියලා හොයලා බලන්න මොනවද කරේ ඒක අලිය බෙරකටද අඩිය කලිවඩක් ගැලුවද අපේ ගෙදර අය මම අත්‍යාංශේ වාහන වලින් වින්දොර තමයි කියලා හැබැයි අපේ නෝනා ඕක ඇහුවේ නැ නෝනා ඇහුවා මෙයාට නෝනාගේ කන්න වෙන ඉලපොත් පාරක් තමයි අපි මේ අපේ ජයනුන්ට සභාපතිකම් දීලා ජයනිගේ අක්කට අමාත්‍යාංශේ ලේකම්කම දීලා අයියාගේ දුවට තව සේකටිකම් දීලා අයියාගේ පුතාට මේකේ තව එක සභාපතිකම් දීලා මේ පවුල පෝෂණය කරපු මිනිස්සුනේ අපි පොන්සේකර ඕන කවදද මේ වනජීවකර කියලා අර අර කැම්ප් වල බොනේ කරවත්තන් කවුදර බේබද්දේ පාටියක් දාලා මේ දූට හරිය ගන්නේ ඉතාලේ වෙනමකුත් නෙමෙයි මහින්ද මහත්තය යුද්ධ කළා මහින්ද මහත්තයාට කෙලියා රනිල් වික්‍රමසිංහ මහත්තයා පොදු අපේ කරා පොදු අපේ රනිල් මහත්තයාගේ අම්මා මත කළ බැරිම ස්ටේජ් වල ගියා ඊළඟට මෛත්‍රීපාල මහත්තයාගේ පස්සෙන් ගිහිල්ලා ගත්ත පීල් මාසල් ගම මේකට සුසු නෑ ජනාධිපති වැරදියක් කරා එකක් මෙයා පීල් මාසල් ගම දී මේක වැරදි මේ සම්පූර්ණ වැරදි මේක දැන් මේ අමෙතිකම ගහද පිස්සු ඇදලා ඉන්නේ ඕන්නම් මම මගේ නියෝජ්‍ය අමෙතිකම දෙන්න අපි සන්තෝෂ වෙනවා මේ වගේ කිරිබීපු තනේ හපා ගන්න දඩෝරියෙකුට මේ ජනාධිපති නොලැබෙච්ච අපි අද සන්තෝෂ වෙනවා මේකෙන් මා බදාගත්ත පාරිතු වැඩතල මා මතකුරු කියලා. ඔයා විතරක් 10 කිරි මට හදනවා රටනේ මේක හදන්නේ. චන්දෙට දීපු සල්ලි 1,700 අර නුගේ කොට ව්‍යාපාරික දීපු සල්ලි වල වෙච්චදියා මගෙන් අහගන්න එපා. මයිගා තියන කැරට්ටෝ කියන්නේ මා විරුදු කියනවා ඒ වන් කියන්න. තවත් ප්‍රවෘත්ති විරාමෙන් අනතුරු බලාපොරොත්තු වෙන්න.